තථාගතයන් වහන්සේගේ දොස් දක්වමින් තථාගතයන් වහන්සේට චෝදනා කරමින් එවැගේම මේ බුද්ධ ශ්‍රාවකයන්ගේ දොස් දක්වමින් නොඑක ආකාරයෙන් මේ ගමන වලකාලන්නට මේ කරන්නට යන කටයුත්තේ දුබල කරන්නට උත්සාහවත් වුණා. නමුත් ඒ කිසිවක් නොතකා මෙන්ඩක සිටුතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා. පැමිණලා තථාගතයන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරලා එතුමන් සෝවාන් ආදී ඵලයන්ට පැමිණියා. තමන් සහ පිරිවරින් මේ දහම අවබෝධ කරගෙන සිටුවරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි, මම ඉස්සරලා මේ නිගණ්ඨ ශ්‍රාවකයන් ඇසුරු කරමින්, ඒ අයට වන්දනාමාන කරමින්, ඒ අයට පුද සත්කාර කරමින් කටයුතු කළා. මම ඔබ වහන්සේ බැහැ දකින්නට එනවා කියලා දැනගත්තට පස්සේ, මම ඔබ වහන්සේගේ දහම රුචි කරනවා කියලා දැනගත්තට පස්සේ, ඒ අය මාව වළක්වන්නට නොයෙකුත් චෝදනා කරමින් නොයෙක් ආකාරයෙන් දෝෂ දර්ශනයට ලක් කරන්නට උත්සාහ කළා. ස්වාමීනි, ඒ කිසිවක් ගණනකට නොගෙන මම තථාගතයන් වහන්සේ දකින්නට පැමිණියයි කියලා මෙන්ඩක සිටුතුමා ප්‍රකාශ කළා. අන්න එතනදි තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ, සුදස්සං වජ්ජ මඤ්ඤේසං අත්තනෝ පන දුද්දසං. අනුන්ගේ වැරදි පෙන්වන එක පහසුයි, අනුන්ගේ වැරදි ගැන කතා කරන එක පහසුයි, අනුන්ගේ වැරදි දකින එක පහසුයි. හැබැයි තමන්ගේ වරද, තමන්ගේ දෝෂය දකින එක එතරම් පහසු කාරණයක් නොවේ කියන බව. දැන් මෙතනදී කරුණු දෙකක් අපට විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්නට වටිනවා. ඒ මොකක්ද? අනුන්ගේ වැරදි පහසුවෙන් දැකීම සහ තමන්ගේ වැරදි දැකීමෙහි දුෂ්කරභාවය. අනුන්ගේ වැරදි දකින්නට පහසු වෙන්නේ කුමක් නිසාද? ඒකට කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි නිරන්තරයෙන්ම අන් අය කෙරෙහි ද්වේෂ සහගතව, අවඥා සහගතව තමන් හුවා දක්වමින්, අනුන් හෙලා දකිමින්, අන් අය වැරදි සහිතයි, මම නිවැරදි කෙනෙක් කියලා අන් අය හෙලා තලා තමන් හුවා දක්වීමේ අවශ්‍යතාවය. මේකට ද්වේෂය මූලික වෙනවා, මේකට ඊර්ෂ්‍යාව මූලික වෙනවා, මෙතනට මාන්නය මූලික වෙනවා, ආත්ම අභිමානය මුල් වෙනවා. ඒ වගේම අන් අය යට කරලා තමන් ඉහළට මතුවීමේ ඒ ආත්ම තෘෂ්ණාව මෙතනදී මූලික වෙනවා. මෙබඳු මනෝභාවයන් පදනම් කරගෙන මේ ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනෙක් අන් අයගේ දොස් දකින්නට නිතර උත්සාහ කරනවා. මේක වරදවා වටහා ගන්නට එපා. අනේකාගේ දෝෂයක් තියනවා නම් දෝෂය දැකීම වරදක් නොවේ. මේ බුදුදහම තුල කෙනෙකුගේ දොස් තියනන් දොස් දකින්නට තථාගතයන් වහන්සේ නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේට, ශ්‍රාවකයින්ට අනුශාසනා කරන්නේ වරද වරද හැටියට දකින්නට ඕන. නිවරද නිවරද හැටියට දකින්නට ඕන. යම්කිසි කෙනෙක් තුල පවතින වරද වරද හැටියට දකින්න නැතුව ඒ වරද වහලා ඒ තැනැත්තා ගැන හිතනවා නම් ඒක දෝෂයක්. ඒකත් හැබෑ දැක්මක් නෙමෙයි. ඒ වගේම යම්කිසි කෙනෙක් තුල තියෙන ගුණය නොදක ඒ ගුණය වරදින් වහලා වරද ගැනම කතා කරලා චෝදනා කරනවා නම් ඒකත් දෝෂයක්. ඒකත් හැබෑ දැක්මක් නෙමෙයි. බොහෝ වෙලාවට සමාජය තුල ඔය අන්ත දෙකෙන් එකකට තමයි පුද්ගලයෝ වැටෙන්නේ. තමන්ට ප්‍රියමනාප පුද්ගලයෙක් නම්, තමන්ට හිතවත් කෙනෙක් නම්, තමන්ගේ සිත්ගත්තු කෙනෙක් නම්, ඒතනත්තා වැරද්දක් කළා වුණත් ඒක වැරද්දක් නොවේ කියන තැනට ඒක සාධාරණීකරණය කරන්න අපි හැම විටම උත්සාහවත් වෙනවා. ඒ වගේම තමන්ට අහිතවත් කෙනෙක්, තමන් අකමැති කෙනෙක්, තමන්ගේ සිත් නොගත් කෙනෙක්, තමන්ගේ මනසෙන් ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක්, තමන්ට විරුද්ධ වෙච්ච කෙනෙක් යම්කිසි හොඳ දෙයක් කළා වුණත් ඒ තැනැත්තා තුල තියෙන බොහෝ අඩුපාඩු මතු කරලා අර හොඳ දේත් මකා දමන්නට උත්සාහවත් වෙනවා. ඒකට කියනවා ගුණ මකුභාවයයි කියලා. ඒ ගුණමකු භාවයේ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම තමන්ගේ කියලා හිතලා වරද සාධාරණීකරණය කිරීමත් හොඳ දෙයක් නෙමෙයි. මේ සමාජයේ වැරදි පිළිබඳව කතා කරනකොට හැබෑවට හේතු දකින්නට උත්සාහ කරන අවස්ථා ගොඩක් අඩුයි. හුඟක් දෙනෙක් උත්සාහ කරන්නේ ඒ වරද සාධාරණීකරණය කරන්න. සාධාරණීකරණය කිරීමයි හේතු දැකීමයි කියලා කියන්නේ දෙකක් වෙන තුනේ.
සාධාරණීකරණය කිරීම තුලත් හේතු පෙන්වන්නට තමයි උත්සාහ කරන්නේ. හේතු දකින්නවා කියන තැනත් හේතු පෙන්වන්නට තමයි උත්සාහ කරන්නේ. නමුත් මේ දෙකේම හේතු පෙන්වන්නට උත්සාහ කළාට මේක හාත්පසින්ම දෙකක්, අවස්ථා දෙකක්, අරමුණු දෙකක්, ක්‍රියාවන් දෙකක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. සාධාරණීකරණය කරනවා කියන තැනදී සිද්ධ වෙන්නේ එහෙම උන එක සුදුසුයි, එහෙම උණු එක වැරද්දක් නෙමෙයි, එහෙම වෙන්නට හේතු තියනවායි කියලා අන් අයගෙන් තමන් චෝදනා නොලබන කෙනෙක් හැටියට, එහෙම නැත්නම් තමන්ගේ මිත්‍රයා තමන්ගේ හිතවතා චෝදනා නොලැබී යුත්තේක් හැටියට අන් අයගෙන් බේරා ගන්නට දරන උත්සාහය. ඒකට හැබෑ බොරු ඕනෑම දෙයක් ඉදිරිපත් කරමින් ඒ තැනැත්තා වරද යටපත් කරන්නට, ඒක නිවැරදි දෙයක් එසේ සිදුවීම යුක්තියුක්තයි කියලා පෙන්වන්නට හැම විටම උත්සාහවත් වෙනවා. හේතු දකිනවයි කියලා කියන්නේ මේ වැරද්ද හැබෑවටම සිදුුනේ මොන මොන කරුණු පදනම් කරගෙනද, මොන මොන දුබලතා පදනම් කරගෙනද කියලා හරියට ඒ දුර්වල තැන් ටික හඳුනාගෙන ඒ දුබලතා මගහරවා ගන්නට එක් උපදෙස් දෙනවා. එහෙම නැත්නම් තමන් ක්‍රියාත්මක වෙනවා. යම්කිසි කෙනෙකුට වැරදි හදා ගන්නට ඕන නම් ඒ තැනැත්තා කළ යුත්තේ වරද සාධාරණීකරණය කරන එක නෙමෙයි, හේතු දකින එකයි. ඒ හේතු නුසුදුසු වෙන්නට පුළුවන්, ඒ හේතු දුබල වෙන්නට පුළුවන්, ඒ හේතු වරද සහිත වෙන්නට පුළුවන්. නමුත් විවෘතව එය මතු කරලා දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. තමන් තුළ වුණත් අනුන් තුළ වුණත් අපිට මේ සමාජයේ ජීවත් වෙනකොට අන් අයගේ අඩුපාඩු සකසන්නට සිද්ධ වෙනවා. බිරිඳගේ අඩුපාඩු, සැමියාගේ අඩුපාඩු, මව්පියන්ගේ අඩුපාඩු, දරුවගේ අඩුපාඩු, සේවක සේවිකාවන්ගේ අඩුපාඩු, භික්ෂුවගේ අඩුපාඩු, දායකයාගේ අඩුපාඩු, අපි එකට ජීවත් වෙනකොට ඔවුනොවුන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් අපි මේවා සකස ගන්නට ඕන. ඒ නිසා තමන්ට දකින්න බැරි වරද අනිකා විසින් දැකිය යුතුමයි. ලෝකේ තමන්ට පෙනෙනවාට වඩා වරද අනිකාට පහසුවෙන් පෙනෙනවා. මේක එක්තරා ධර්මතාවයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුන්ගේ වැරදි හොයන්නටම අකරුණාවෙන්, ද්වේෂසහගතව, මාන්නයෙන්, තමන් හුවා දක්වමින්, අනුන් චූදිතයන් හැටියට නිග්‍රහ කරන අදහසින් යම් කිසි කෙනෙක් අනිකාගේ වරද දකින්නට උත්සාහ කරනවා නම් ඒ දූෂිත මනෝභාවයන්ගෙන් කිලිටියුණු තැනැත්තා අනිකාගේ ගුණයක් යහපතක් කොයිම මොහොතකවත් දකින්නට සූදානම් වෙන්නේ නැහැ. ඒ තැනැත්තා ගුණමකු භාවයේ නැමැති ක්ලේශ ධර්මයෙන් ඒ තැනැත්තාගේ මනස ආවරණය කරගන්න. ගුණමකු භාවයයි කියන්නේ ගුණමකා දමනවා. පවතින දුර්ගුණය උලුප්පලා පෙන්නලා අර පවතිනා වූ ගුණය යටපත් කරනවා. ඒක මිනිස්සෙක් හැටියට සත්පුරුෂ ගුණයක් නෙමෙයි. ඒක එක්තරා දුර්ගුණයක්. ගුණමකු භාවය කියන එක ක්ලේශයක් හැටියට දක්වලා තියෙන්නේ ඒ නිසයි පිනතු. එතකොට සාමාන්‍ය සමාජයේ මිනිසුන් මෙතනට පෙළඹෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ඔවුනොවුන් කෙරෙහි පවතිනා වූ සහ පැවතිය යුතු කරුණා මෛත්‍රිය වෙනුවට වෙනත් වෙනත් ආකාරයේ ගැටීම් හැපීම් මිනිසුන් සමග ඇති කරගෙන කාලයක් ඒ මනෝභාවයන් මනසේ පැලපදියම් වෙනකොට අනේකා වරදින් මුදවාගෙන නිවැරදි තැනට පැමිණවීම වෙනුවට අනේකාට චෝදනා කිරීමට, නිග්‍රහ කිරීමට, පරිගැනීමට, හැල්ලු කිරීමට කියන තැනට මිනිසුන් පෙළඹෙනවා. තමන් ආදරයෙන් සෙනෙහසින් විවාහ කරගන්නා බිරිඳ, තමන් ආදරයෙන් සෙනෙහසින් ලං කරගන්නා සැමියා, තමන්ගේම දරුවා, තමන්ගේම අම්මා තාත්තා මෙබඳු අය පිළිබඳව උනත් මිනිසුන් කලක් යද්දී මේ විදිහේ ද්වේෂසහගත ගුණමකු භාවයෙන් කටයුතු කරන්න පෙළඹෙන අවස්ථා සමාජයේ ප්‍රකටව දකින්නට තියෙනවා. තමන් එක පවුලක් හැටියට, එක් නිවසක් හැටියට එකට ජීවත් වෙන්නේ බිරිඳට යම් චෝදනාවක් නිග්‍රහයක් කරනවා නම් එහි කොටසක් සැමියාටත් අත්පත් වෙනවා. සැමියාට යම් චෝදනාවක් නිග්‍රහයක් කරනකොට එහි කොටසක් බිරිඳටත් අත් වෙනවා. මව්පියන්ට චෝදනා කරනකොට එහි කොටසක් දරුවන්ට, දරුවන්ට චෝදනා කරනකොට එහි කොටසක් මව්පියන්ට. නමුත් ඒ ටිකවත් හරියට හඳුනාගත නොහැකිව හරියට අපි අර උදාහරණයකට කියන්නේ උඩ බලාගෙන කෙල ගැහුවොත් මූණටයි කියලා ඒ ටිකවත් සිහි කල්පනාවෙන් හඳුනාගත නොහැකිව
ඔවුනොවුන්ට නිග්‍රහ කරමින් චෝදනා කරමින් ගර්හා කරමින් අනුන් හෙලා තලා කටයුතු කරන්නට බොහෝ අවස්ථාවල උත්සාහවත් වෙන්නේ අර කරුණා මෛත්‍රියෙන් අපි අපි රැකෙන්නට ඕනේ අපි අපි සැකසෙන්නට ඕනේ කියන මේ අදහස වෙනුවට පුංචි පුංචි නුරුස්නාකම් Taman අකමැති දේවල් කියනවා තමන් අකමැති දේවල් කරනවා තමන් අකමැති විදිහට හැසිරෙනවා කලක් යද්දී මේවා ටිකෙන් ටික ටිකෙන් ටික මතුවෙනකොට අනේකාගේ ගුණය අගය කරනවා වෙනුවට දුර්ගුණය මතු කරන්නට ඔවුනොවුන් පුරුදු වෙනවා පෞල් ජීවිතවල බොහෝ අර්බුද ඇති වෙන්නට මේක හේතුවක් වෙනවා සමහර විට ගුණය අගය නොකරනවාමත් නෙමෙයි හැබැයි දුර්ගුණය ගැන විතරයි කතා කරන්නේ ගුණය තියෙන බව තමන් හිතේ තියාගෙන ඉන්නවා එව නැත්නම් ඒක වෙනිත් අයත් එක්කලා කියනවා තමන් බිරිඳ සමග සැමියා සමග ඒක ගැන කතා කරන්නට යන්නේ නැහැ. එතකොට නිරන්තරයෙන් කතා කරන්නේ අඩුපාඩුව පිළිබඳව නම් මේ පොතජන මනස හැම විටම කැමති තමන් අගය කරනවා දකින්නට. මේක කුඩා දරුවන් තුල පමණක් නෙවෙයි පින්නතුනේ. පොඩි දරුවන්ට අපි ඒගොල්ලන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලෝ යම් ආකාරයක මගකට යොමු කරන්නට ඕන නම් අපි එයාට කියනවා පුතා මෙහෙම කළොත් මම මේ තෑග්ග අරගෙන දෙනවා. එතකොට අපි හොඳයි කියලා ලොකුවට ලියනවා. ලොකු හරියක් දානවා. එතකොට මේ හැම එකකින්ම අපි කරන්නේ පොඩි දරුවා ඇගීමට ලක් කිරීමයි. අගයන්න ඒ දරුවා තුළ ඒ ගුණේ වැඩෙන්නට පටන් ගන්නවා. හොඳක් හරි නරකක් හරි දරුවෙක් ලවා කරවන්න පුළුවන් මේ විදිහට. අපිට හිතෙනවා මිනිසුන් ලොකු මහත් වෙනකොට මේ තත්ත්වෙන් නිදහස් වෙනවයි කියලා. එහෙම එකක් නෑ පින්නතුනේ. මේ මිනිස් මනස කුඩා කාලේ ඒ තිබිච්ච ස්වභාවයම තමයි ලොකු මහත් වුණාට, ගතින් සුවිසල් වුණාට, ගතින් වැඩුණාට මේ ප්‍රතජන මනසේ ස්වභාවය තමයි Taman අගය කරනවාට කොයි කවුරුත් කැමති. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අඹ සැමියන් හැටියට ජීවත් වෙනකොට සැමියා විසින් බිරිඳ අපහාසයට ලක් නොකළ යුතුය. බිරිඳ ගැන සොයලා බලලා කටයුතු කරන්නට ඕන. ඒ වගේම gedara yasaisulu පවරන්නට ඕන පමණක් නෙමේ බිරිඳට අවඥා සහගතව කටයුතු නොකළ යුතුය. ඒ වගේම බිරිඳ ඇගීමට ලක් කළ යුතුය. ඒ ඇගීමට ලක් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ඇය කැමති කරන යම් යම් අලංකාර ආදිය ගෙනවිදිය යුතුය. ඒ කියන්නේ මහා ලොකු දේවල් නොවෙන්නට පුළුවන් සමහර වෙලාවට ඉතා සරල දෙයකින් ඇය සෑහීමටපත් වෙනවා ඒ ටොපියක් නිසාවත් එහෙම නැත්නම් මල් පොකුරක් නිසාවත් නෙමෙයි සැමියා විසින් මාව අගය කළා කියන කාරණේ බිරිඳගේ හදවතට දැනෙන නිසා මේ දනවන්නට යමක් කරන්නට සිද්ධ වෙනවා කුඩා දරුවාට හොඳයි කියලා ලොකුවට ලියන්නා වගේ ලොකු හරියක් දෙන්නා වගේ තෑග්ගක් අරගෙන දෙන්නා වගේ මිනිසුන්ගේ ගුණාත්මකකම් අගයන්නට එකට ජීවත් වෙනකොට යමක් කරන්නට සිද්ධ වෙනවා. බිරිඳට තමන්ගේ සැමියා අගයන්නට යමක් එසේ කරන්නට සිද්ධ වෙනවා. ඒක ආහාර ටික දෙන ආකාරයෙන් තේක හදලා දෙන ආකාරයෙන් සිනහ වෙන කතා බහ කරන ආකාරයෙන් ඇඳුම ළඟට ගෙනත් දෙන ආකාර මේ ඕනම විදිහකින් ඒක පවත්වන්නට පුළුවන්. මේ ස්වභාවය හරියට ක්‍රියාත්මක වෙන්නට නම් අනිකා කෙරෙහි කරුණා මෛත්‍රියක් සෙනෙහසක් Tamange సంతානය තුල තියෙන්නට ඕනේ. අර නිරන්තරයෙන් Tamange සිතුම් පැතුම් වලට පටහැනිව සිතන ආකාරය තුල ඒ තනත්තා කෙරෙහි යම්කිසි නුරුස්නා ස්වභාවයක් යම්කිසි අප්‍රසාදයක් මනසෙහි ඇති වෙනකොට ඒක කල්ගත වෙද්දී ස්ථාවර වෙලා කරුණා මෛත්‍රිය වෙනුවට ප්‍රතික්ෂේප කරන මනෝභාවයන් මතුවෙනවා. එබඳු මනෝභාවයකින් ක්‍රියාත්මක වෙන්න ගියාට අර හදයාංගම බව මතු කරන්නට බැහැපෙනතු. මනස ඇතුලේ එකක් තියාගෙන වෙන ආකාරයකින් රඟපාන්න හැදුවට ඒක පැහැදිලිවම ප්‍රකටවම පේනවා මේ කරන්නේ බොරුවක් කියලා. ඒ බොරුවක් කරනවා කියලා අනෙකට දැනෙන්නට ගත්තොත් අනෙකත් එතෙන් පටන් ඒ තැනත්තාට රිද්දන්නටයි උත්සාහ කරන්නේ. අවංකවම යම්කිසි කෙනෙක් තුළ අනෙකා කෙරෙහි කරුණා මෛත්‍රිය පවතිනවා නම් පමණයි මේ ස්වභාවය අව්‍යාජව ක්‍රියාත්මක කරන්නට පුළුවන් වෙන්නේ. ඒ හදවතේ ඇතිවෙන ස්වභාවය තමයි අනෙකාට දැනෙන්නට ගන්නෙ කරන කියන જાතිවලට වඩා. බොහෝ වෙලාවට පොඩි දරුවෙක් වුණත් අපට රවටන්නට පුළුවන් කමක් නැහැ වචනෙන් පමණක්. අපේ හදවතේ මොන විදිහේ හැඟීමකින්ද අපි කතා කරන්නේ? ඒක දරුවාට පවා දැනෙන්නට ගන්න. වැඩිහිටියන්ටත් එහෙමයි ඒක. සතාසේ උපාවට පවා ඒක එහෙමයි.
සතෙකුට සිව්පාවෙකුට උනත් අපි කොයිතරම් සැරෙන් කතා කළත් දඬුවම් කළා වුණත් අපේ හදවතේ ඒ සතා පිළිබඳව කරුණා මෛත්‍රියක් තියෙනවා නම් ඒ සතාට පවා ඒක පැහැදිලිව දැනෙන්නට ගන්නවා. කොතරම් දඬුවම් කළත් කොතරම් සැරවැර කළත් Tamanගේ ස්වාමියා කෙරෙහි සෙනෙහස, ගෞරවය, ආදරය, විශ්වාසය සතා සිව්පාව පවා ඇතිවෙ තුල පවා ඇතිවෙන්නේ ඒ මනසේ ඇතිවෙන අව්‍යාජ හැඟීම නිසායි පින්නතුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තව කෙනෙකුගේ වැරදි දකින්නොයි කියන එක අඩුපාඩු දකින්නොයි කියන එක දෝෂයක් නෙමෙයි. දරුවා තුල තියෙන වරද දැක්කේ නැත්නම් මව්පියන්ට දරුවා සකසන්නට බෑ. ශිෂ්‍යයා තුල වරද දැක්කේ නැත්නම් ගුරුවරයාට ශිෂ්‍යයා සකසන්නට බෑ. සැමියා තුල බිරිඳ තුල ඔවුනෝන්ගේ අඩුපාඩු ඔවුනෝන් දැක්කේ නැත්නම් මේවා සකසන්නට පුළුවන් කමක් නැහැ. අපි කාගේත් සාමාන්‍ය ස්වභාවය තමයි තමන්ගේ වරදට වඩා අනුන්ගේ වරද පෙනෙන බව. ඒ නිසා අපට පුළුවන් අනේකා වෙනුවෙන් මේ වරද පෙන්වා දීලා අනේකා එතනින් ගොඩ ගන්නට උත්සාහවත් වෙන්න. නමුත් එහි දෝෂය තියෙන්නේ හැම විටම වේස සහගත මනසින් තමන් හුවා දක්වලා අනේකා හෙලා දකින ආකාරයෙන් අනේකා චෝදනා කරලා නිග්‍රහ කරලා පහලට දමන අදහසින් යම් කිසි කෙනෙක් අනේකාගේ වරද දකින්නට උත්සාහ කරනවා නම් එතනදී වැරද්ද හැටියට පේනවා පමණක් නොවේ නිවැරදි දේත් වැරද්දක් හැටියට පෙනෙන්නට ගන්නවා. අන්නේ නිවැරදි දේ පවා වරද හැටියට පෙනෙනකොට මේ තනත්තා තුල කිසිම ගුණයක් දකින්නේ නැහැ. හැම විටම පවතින්නේ දහයියා බොල් පමණයි කියන අසේ වැඩකට නැති නින්දිත පුද්ගලයෙක් හැටියට දකින්නට විවේචනය කරන්නට උත්සාහවත් වෙනවා. මේ తত্ত্বය එතරම් හොඳ ස්වභාවයක් නෙමෙයි. ඊළඟට අනුන්ගේ වැරදි වැඩිපුර පෙනෙන්නට තවත් කාරණයක් වෙනවා සැක කිරීම. සැකයයි කියලා කියන්නේ යහපත් ගුණාංගයක් නෙවෙයි පින්නතුනේ. යම් කිසි තැනක වරදක් සිද්ධ වෙලා තියෙනවද හේතු මොනවද කියලා විමසිලිමත් වීම වැරද්දක් නෙමෙයි. හැබැයි සැක කරනවා කියලා කියන්නේ විමසිල්ලට වඩා හාත්පසින් වෙනස් දෙයක්. විමසිලිමත් භාවය තථාගතයන් වහන්සේ අගය කරනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පවා අනුශාසනා කරනවා තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය ගැන පවා විමසා බැලිය යුතුයි. ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව විමසා බැලිය යුතුයි. තමන්ට නොයැටෙන සෑම කරුණක් පිළිබඳවම නුවණින් විමසා බැලිය යුතුයි. ඒ ප්‍රඥා ප්‍රතිලාභය සඳහා ප්‍රඥාව ගොඩනගා ගැනීම සඳහා හේතු වෙනවා. හැබැයි සැක කරනවා කියලා කියන්නේ ඒක නෙමේ. සැකය තුල ඇති වෙන්නේ මේ තනත්තා මේ වරද කරන්නට ඇති. මේ තනත්තා මෙහෙම කළේ මෙහෙම හිතාගෙන වෙන්නට ඇති කියලා අපි කලින් යම් කිසි තීරණයකට එළඹෙනවා. අන්න ඒ තීරණේ හරි කියලා සනාථ කරන්න අපි එතෙන් පටන් කරුණු හොයනවා. මේක තමයි සැකයේදී සිද්ධ වෙන්නේ. එතනදී නිවැරදි තීරණයකට යථා ස්වභාවයේ හෙලි කරගන්නට යථාර්ථය මතු කරගන්නට ඉඩක් නැහැ. අවසානයේ තමන් තහවුරු කරගන්නේ මොකද්ද? තමන් සැක කරපු දේ. බොහෝ වෙලාවට නීතියේ රැහැනට හසු කරගන්නා නිරපරාදී පුද්ගලයන් සාපරාදී පුද්ගලයන් හැටියට දඬුවම් ලබන්නට නීතියෙන් තහවුරු කරන්නේ මේ සැක සංඛාව නිසා පිනතුනි. තමන් යම් කිසි දෙයක් කල්ැතුවම නිගමනය කරනවා, තීරණයකට එළඹෙනවා, ඒ තීරණය සනාථ කරන්න එතෙන් පටන් කරුණු හොයනවා. අපේ රේරුකාණේ චන්දවිමල මහනායක හාමුදුරුවෝ දක්වනවා යම් කිසි කෙනෙක් යම් දෘෂ්ටියක් අරගෙන ඒ දෘෂ්ටිය තුලින් ලෝකය බලනකොට ඒ තනත්තාට ඒ දෘෂ්ටිය තහවුරු වෙන්නට කරුණුමයි පෙනෙන්නේ. එයින් පිටස්තර කරුණු පෙනෙන්නේ නැහැ. හරියට නිල් පාට කණ්ණාඩියක් දාගෙන ලෝකය බලනකොට හැම දෙයකටම නිල් වර්ණයේ මුසු වෙලා පෙනෙන්නාසේ. රතු පාට කණ්ණාඩියෙන් ලෝකය බලනකොට හැම වර්ණයකටම රතු මුසු වෙලා පෙනෙන්නාසේ. යම් සැකයක් යම් නිගමනයක් තමන් ඇති කරගෙන යම් දෘෂ්ටියක තමන් එල්බගෙන අනේකා දිහා බලනකොට ඒ තමන්ගේ වර්ණය මුසු වෙලා තමයි අනේකා කරන කියන දේ තමන්ට පේන්න පටන් ගන්න. එතෙන් පටන් හැම තිස්සෙම අනේකාගේ දෝෂය දකින්න ඇරෙන්නට යහපතක් දකින්නට පුළුවන් වෙන්නේ නැහැ. එනිසා විමසිලිමත් බව අවශ්‍යයි, කරුණු සොයා බැලීම අවශ්‍යයි, හේතුඵල ගණනය කර බැලීම අවශ්‍යයි, ප්‍රත්‍යවේක්ෂා කර බැලීම අවශ්‍යයි. මේ හැම දෙයක්ම වටිනවා ප්‍රඥාව ඇති කරගන්න. හැබැයි සැක කිරීම සුදුසු නැහැ. සැක කරනවා කියන්නේම තමන් යම්කිසි නිගමනයකට එළඹිලා යම් නිගමනයක් මනසේ කොනක තියාගෙන ඒ නිගමනය සනාථ කරන්නට කරුණු එකතු කිරීමයි පින්නතුනේ. විමසිලිමත් බව කියන්නේ ඒක නෙමෙයි. හැබෑව මොකක්ද, ඇත්තටම සිදුුනේ මොකක්ද, වරද කොතනද කියලා निराවරණය කරගන්නට හරියට
හේතුඵල විමසා බැලීමයි විමසිලිමත් බව තුළ සිද්ධ වෙන්නේ. එනිසා යම් කෙනෙක් කරුණා මෛත්‍රියෙන් තොරව සැක සංකා මනසේ පුරවාගෙන අනේකා දෙස බලනවා නම් වැඩි වැඩියෙන් අර බොල් වැඩි වැඩියෙන් ඉස්මතු වෙලා පෙනෙන්නාසේ, දහයියා වැඩි වැඩියෙන් ඉස්මතු වෙලා පෙනෙන්නාසේ අනේකාගේ දෝෂේම වරදම පෙනෙන්නට ගන්නවා. ඒ දෝෂ දර්ශනයෙන්ම අනිකා තීරණය කරන්නට පෙළඹෙනවා. බොහෝ වෙලාවට පින්නතුනේ පෞල් ජීවිතවල ඇතිවෙන ආරවුල් ගැන කතා කරලා බැලුවයින් පස්සේ බිරිඳ කියන දේ අහගෙන හිටියෙන් පස්සේ බිරිඳ කියන සියල්ලක්ම සත්‍යයි කියලා හැඟෙනවා. ඉතාම සාවධාන විදිහට අහගෙන ඉන්නකොට සහේතුකව ඒ කරුණ ප්‍රකාශ කරනවා. සැමියාත් එක්කලා ඒ ප්‍රශ්නෙම කතා කරලා බැලුවෙන් පස්සේ සැමියා කියන කරුණු 100%ක්ම සාධාරණයි, නිවැරදි කියලා හිතනවා. ඒ තරම්ම සහේතුකව කරුණු කියනවා. නමුත් දෙදෙනා අතර ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ප්‍රශ්නය? ඒ තමන් දකින කෝණයෙන් අනේකා දිහා බලනවා වෙන අනේකාගේ මනෝභාවයන්, අනේකාගේ සිතුම් පැතුම්, අනේකා ඒ පිළිබඳව දකින ආකාරය දකින්නට තමන් සූදානම් වෙන්නේ නැහැ, පෙළඹෙන්නේ නැහැ. තමන්ගේ දෘෂ්ටිය තුලම ඉඳගෙන සියල්ල සුවිසල් කරගෙන දැකලා තමන්ගේ නිගමනය සනාථ කරගන්නටම පෙළඹෙනවා. අනෙත් පැත්ත ගැන මොනම ආකාරයකින්වත් මැදහත් හිතන්නට ඒතනත්තා පෙළඹෙන්නේ නැහැ. මෙන්න මේ නිසා බොහෝ අවස්ථාවල නැති ගැටුම් ඇති කරගෙන, නැති අ르බුද ඇති කරගෙන දුක් විඳින්නට මිනිසුන් පෙළඹෙනවා. ඒ නිසා සැකයෙන් අනුන් දිහා බැලීම තුළ බොහෝ වැරදි අඩුපාඩු පෙනෙන්නට පටන් ගන්නවා. නමුත් යම්කිසි කෙනෙක් ඇත්තටම අන් අයගේ වැරදි දකින්නට පුළුවන් මධ්‍යස්ථ සිතිනුත්, ඒ කියන්නේ තමන් එයට ඇතුළත් නොවි පිටස්තරින් බලන පුද්ගලයෙකුට වරද නිවරද හේතුව ඵලය පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. තමන්ගේ වරද තමන් බලන්නට ගියයින් පස්සේ තමන් ඒ තුළ ඇතුළත් වුණු කෙනෙක් හැටියටයි බලන්නේ. තමන් ඒ තුළට අන්තර්ගත වෙලයි බලන්නේ. තමන් යම් ප්‍රශ්නයකට අන්තර්ගත වුනහම ඒ ප්‍රශ්නයේ නිර්වද්‍යතාවය, හේතුඵල ගණනය කිරීමේ පූර්ණ නිදහස තමන්ගේ මනසින් ගිලිහෙනවා තමනුත් කොනක ඉන්න නිසා. නමුත් අනේකාගේ ප්‍රශ්නේ දිහා බලනකොට, අනේකාගේ ගැටලුව දිහා බලනකොට අපට වඩා පහසු වෙනවා. අපි ඒ ප්‍රශ්නේ කොනක නැති නිසා ඉතාම සාධාරණ විදිහට, නිවැරදි විදිහට හේතුඵල ගණනය කරගන්න. දෙදෙනෙක් අතර ඇතිවෙන ගැටලුවක් ඔවුන් දෙදෙනාට විසඳා ගන්නට බැරි නම් තුන්වැන්නෙකුගේ සහාය ගන්නට ගොඩක් වෙලාවට පෙළඹෙන්නේ, ඒ වඩා සාර්ථක වෙන්නේ මෙන්න මේ නිසයි. දෙදෙනෙක් අතර ඇති වෙන ගැටුමකදී ඒ දෙදෙනාම මේ ප්‍රශ්නේ කොන් දෙකක ඉන්නවා. හැබැයි තුන්වැන්නා මේ ප්‍රශ්නයට අදාළ නැති කෙනෙක්, තුන්වැන්නා බුද්ධිමතෙක් නම්, ඥානවන්තයෙක් නම්, ඒ තැනැත්තාට පුළුවන් නිවැරදි ආකාරයෙන් මේ ප්‍රශ්නේ විවරණය කරන්න. හැබැයි තුන්වැනිව අපි තෝරා ගන්නා තැනැත්තාත් මේ දෙදෙනාගෙන් යම්කිසි පක්ෂග්‍රාහී අදහසක් ගත්ත කෙනෙක් නම්, ඒ තැනැත්තා පිළිතුරු දෙන්නේ ඒ තමන් රුචි කරන පක්ෂයට පක්ෂපාතී විදිහට. අන්න එතන ලෝකයේ බොහෝ අන් අයගෙන් උපදෙස් ගන්න ගියාම වරදින තැන. තරුණ තරුණියන් අතර ප්‍රශ්න ඇති වුණාම ඒ අය ප්‍රශ්නේ ගිහින් අහන්නේ තවත් තරුණයෙක්ගෙන් හරි තරුණියක්ගෙන් හරි. ඒ තරුණයා හෝ තරුණියත් අර අන්ත දෙකෙන් එකක එල්බගෙන ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් තමන් ඒ ප්‍රශ්නේ ගිහිල්ලා අහන්නේ තමන්ගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි, ඒ අම්මා හරි තාත්තා හරි ඒ දෙදෙනාගෙන් එක පැත්තක එල්ලිච්ච කෙනෙක්. මෙහෙම වෙනකොට ප්‍රශ්නේ නිවැරදිව निराකරණය කරනවා වෙනුවට පක්ෂග්‍රාහී විදිහට ප්‍රශ්න විසඳන්නට මිනිසුන් පෙළඹෙනවා. ඒ නිසා තරුණ තරුණියෙක්ගෙන් විමසුවත් කමක් නැහැ, අම්මා තාත්තගෙන් විමසුවත් කමක් නැහැ, හාමුදුරුවන්ගෙන් විමසුවත් කමක් නැහැ. විමසන්නට කලින් අපි ටිකක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේ ප්‍රශ්නේ පිළිබඳව මැදහත් දැකලා යමක් තීරණය කරන්නට තරම් මේ විමසන්නට යන කෙනා සුදුසුකම් තියෙන කෙනෙක්ද? ඒ නිසා තුන්වැන්නෙක් තමන්ගේ ප්‍රශ්නෙට විනිසුරුවන් හැටියට යොදා ගන්නවා නම් ප්‍රශ්නයක් निराකරණය කරගන්නට ඒ සඳහා මැදහත් අවබෝධයෙන් කටයුතු කළ හැකි කෙනෙක්ම අපි ඒ සඳහා යොදා ගන්න ඕනේ. නමුත් තුන්වැන්නෙකුට පහසුයි. කුමක් නිසාද? තමන් පිටස්තරින් ඉඳගෙන ඒ ගැටලුව දිහා බලන නිසා.
නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන් අයගේ වරද දැකීම නොසුදුසුයි කියලා නෙමෙයි, ඒ පිටස්තර පුද්ගලයෙක් හැටියට, තුන්වැන්නෙක් හැටියට, බාහිර කෙනෙක් හැටියට, ඒ ප්‍රශ්නයට ඇතුළත් නොවු කෙනෙක් හැටියට හරියට හේතුඵල හඳුනා ගැනීමේ හැකියාව බාහිර පුද්ගලයාට තියෙනවා. හැබැයි ඒ සියලු හැකියාවන් නැති වෙලා ගිහිල්ලා අනේකා දෝෂ දර්ශනයට ලක් කරගෙන වරදකාරයෙක් බවට පමුණුවන්නට හේතු වෙනවා. අර කරුණා මෛත්‍රියෙන් තොරව වැරදි දකින අදහසින්ම යුක්තව, චෝදනා කරන අදහසින්ම යුක්තව, නිග්‍රහ කරන අදහසින්ම යුක්තව, සැක කරන මනසින්ම යුක්තව අනේකාගේ වැරදි දකිනවා. එනිසා තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි යම් කෙනෙකුට චෝදනාවක් කරනවා නම් ඒ තැනැත්තා තුළ මෙන්න මේ සුදුසුකම් තිබිය යුතුයි. මොනවද ඒ සුදුසුකම්? සත්‍ය වූ දෙයක්ම මම ප්‍රකාශ කරනවා කියන ස්ථාවරයේ ඉඳගෙන චෝදනාව කරන්නට පුළුවන් වෙන්න ඕනේ. මම මේ බොරු එකතු කරලා මං කියන කාරණේ සනාථ කරන්න, අරව මේවා වැල් වටාරම් එකතු කරලා නිග්‍රහ කරනවා කියන පදනමේ නෙමෙයි, සත්‍ය වූ කාරණයක්මයි, සිදු වූ දෙයක්මයි මම මේ කතා කරන්න කියන ස්ථාවරයේ ඉඳගෙන ඕන චෝදනාව කරන්න. ඊළඟට සුදුසු තැනදීමයි මම මේක කියන්නේ, නුසුදුසු තැනදී නෙමෙයි මම මේක කියන්න යන්නේ. නිකන් අනෙක් පිරිස මැද්දේ නිග්‍රහ කරන්න, චෝදනා කරන්න කියන කතාවක් නෙමෙයි, ඇත්තටම සුදුසු තැන බලලාමයි මම මේක කියන්නේ. ඊළඟට මෘදු වචනයෙන්මයි මම මේක කියන්නේ, රිදෙන හැටියට මම මේක කියන්නට යන්නේ. මෘදු මුලක් වචනයෙන්ම මම මේ වරද පෙන්නලා දෙනවා කියන ස්ථාවරයේ ඉන්නට ඕන. ඊළඟට කරුණා මෛත්‍රියෙන්මයි මම මේක කියා දෙන්නේ, ද්වේෂ සහගත සිතින් නොවේ කියන අදහසේ ස්ථාවරයේ ඉන්නට ඕන. අනේකා වරදින් මුදවා ගැනීමේ අදහසෙන්මයි මම මේ චෝදනාව කරන්නේ, එහෙම නැතුව අනේකා වරදට ඇද දැමීමේ නිග්‍රහශීලී මනසින් නොවේ කියලා යම් කිසි කෙනෙකුට ස්ථාවරයකට පැමිණෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහේ සුදුසුකම් තියනවා නම් අපි සුදුසු වෙනවා කුමක් සඳහාද? අනේකාගේ වරද දකින්නට. මේ සුදුසුකම් වලින් තමන් යුක්ත නොවේ නම්, ඒ කියන්නේ සත්‍ය හැටියට දකින්නට සූදානම් නැතිනම්, කරුණා මෛත්‍රියේ පිහිටන්නට සූදානම් නැතිනම්, සුදුසු තැන හඳුනාගෙන එය හෙලි කරන්නට තමන් දක්ෂ නැතිනම්, මුදු මොලොක් වචනයෙන් එය කියන්නට තමන් සමත් නැතිනම්, අනේකා වරදින් මුදවා ගැනීමේ කරුණාසිතින් යුක්තව එය ප්‍රකාශ කරන්නට සමත් නොවේ නම්, අනුන්ගේ දොස් දැකීමට එතනත්තා සුදුස්සෙක් නෙමේ, නිරන්තරයෙන් දූෂිත මනසින් අනුන්ගේ දෝෂය දකින්නා වූ තැනැත්තා තමන්ගේ සිතෙහි කෙලෙස් වඩවාගෙන නිවනින් බොහෝ දුරස් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට තථාගතයන් වහන්සේ දක්වනවා, ඒ අනුන්ගේ වැරදි දැකීම ඊතරම් පහසුවෙන් දකින්නට පුළුවන් වුණාට තමන්ගේ වරද දැකීම නම් ඊතරම් පහසු නැහැ. ඒ තමන්ගේ වැරදි දැකීම ඇයි පහසු නැත්තේ? එක කාරණයක් තමයි, අපි කැමති අපි අන් අයට වඩා උසස්ය, ශ්‍රේෂ්ඨය, අපි නිවැරදි පුද්ගලයෝය කියලා අන් අය ඉදිරියේ හුවා දක්වන්නට. ආත්ම අභිමානයෙන්, මාන්නයෙන් අපේ මනස කෙලෙසී පවතින නිසා, මමත්වයෙන්, සක්කාය දෘෂ්ටියෙන් වැසී පවතින නිසා, ප්‍රතජ්ජන හැම මිනිසෙක්ම කැමති තමන් අන් අයට වඩා වැරදි අඩු කෙනෙක් හැටියට පෙනී සිටින්න. ඒ නිසා සැබවින්ම වරදක් හැටියට දැනෙන දේ, පෙනෙන දේ වුණත් මිනිසුන් වරදක් හැටියට පිළිගන්න කැමති නැහැ. දැන වරද නිවරදක් හැටියට සාධාරණීකරණය කරන්නට උත්සාහ කරනවා. එතන ඇති වෙන්නේ කෛරාටිකකමයි, කපටිකමයි. ඒ කපටිකම නිසා පුද්ගලයා තමන්ගේ වරද වසා ගන්නට උත්සාහ කරනවා. මේ වැරදි දකින්නට බැරි වෙන්නට එක් හේතුවක්. මුලදී ඒතනත්තාට දැනෙනවා මම මේ බොරු වාක්‍ය කරන්නේ කියලා. හැබැයි කාලයක් මේකට ඇබ්බැහි වෙනකොට ඒතනත්තාට ඒ අගමුල පේන්නෙම නැතු යනවා, අඳුරු වෙනවා. කාලයක් මෙහෙම වංචා කරනකොට වැරද්ද කර කරා නැහැ කියනවා, මුලදි දැනෙනවා මම මේ බොරුවක් කරන්නේ, මම මේ වංචාවක් කරන්නේ කියලා. හැබැයි කලක් යනකොට ඒක තමන්ගේ ජීවිතයේ බවට පත් වෙනවා, ඒක තමන්ගේ ඇබ්බැහිය බවට පත් වෙනවා, ඒක තමන්ගේ ස්වභාවයේ බවට පත් වෙනවා. ඊට පස්සේ එතනත්තට ඕනම අපරාධයක් කළා නැහැ, මම එහෙම කළේ නැහැ කියලා බොහොම සැහැල්ලුවෙන් ප්‍රකාශ කරන්නට පුළුවන්. මුහුණේවත්, ඉරියව්වලවත්, ඒ වගේම වචනේවත් කිසිම වෙනසක් නොවි ඕනම වංචාවක් එතනත්තට තාට යථාර්ථයක් හැටියට හුවා දක්වන්නට පුළුවන් තත්ත්වෙට ඇබ්බැහි වෙනවා. මේක අතිශයින් භයානක තත්ත්වයක්. ඊළඟට දෙවැනි කාරණේ තමයි වැරද්දක් හැටියට ඇත්තටම තමන්ට පෙනෙන්නේ නැතුව යාම. පළවෙනි කාරණේ තමයි වැරද්ද වුණත් මමත්වේ නිසා එක වහගන්නට උත්සාහ කරනවා, ඒ නිසා මිනිස්සු වැරදි දකින්න නැතු යනවා. දෙවැනි කාරණේ තමයි
මිනිස්සුන්ට ඇත්තටම සමහර දේවල් වැරදි හැටියට පේන්නේ නැහැ. ඇයි ඒ? අර මා මුලින් කිව්වා වගේ තමනුත් එහි කෙලවරක ඉන්න නිසා. තමන්ටත් එහි ප්‍රයෝජනයක් තියෙන නිසා. තමන්ට අලාභයක් වෙයි කියලා බියක් ඇති වෙන නිසා. තමන්ට හානි වෙයි පාඩු වෙයි කියන සැකයක් තමන්ගේ මනසේ තියෙන නිසා. තමන්ගේ ප්‍රතිලාභය සඳහා මනස ඒ තුල කිඳා බහිනකොට එහි ඇති දෝෂයේ වරද තමන්ට නොපෙනී එය නිවැරදි දෙයක් වගේ සැබවින්ම තමන්ට දැනෙන්න ගන්නවා. දරුවා වෙනුවෙන් වැරද්දක් කළාට කමක් නැහැ. දරුවා වෙනුවෙන් බොරුවක් කිව්වට කමක් නැහැ. අපි දුප්පත් නිසා දුප්පත්කමෙන් බේරෙන්නට අපිට මේ ව්‍යාපාරය කරගෙන යන්න ඕන නිසා ව්‍යාපාරය පවත්වා ගන්නට කාටවත් අනතුරක් නැත්තම් බොරුවක් කිව්වට කමක් නැහැ. වැඩිපුර තියෙන තැනින් ටිකක් ගත්තට කමක් නැහැ. මෙන්න මේ විදිහට අර සමාජ වටපිටාවත් එක්කලා තමන් ඉන්න තත්ත්වයත් එක්කලා සමහර කරුණු වැරදි වුණත් තමන් හිතා ගන්නවා ඇත්තටම ඒවත් තුළ තරම් වරදක් නැහැ කියලා. එහෙම හිතා ගත්තහම ඒ තැනැත්තාට වරදක් කියලා කොහොමවත් පෙන්වා දෙන්නට ඉතාම දුෂ්කරයි. බොහෝම වෙහෙසෙන්නට වෙනවා ඒ වරද්දක් බව පැහැදිලි කරලා දෙන්නට. එහෙම නැතුව ඔබ වරදක් කළා කියලා කිව්වොත් ඒ තැනැත්තා කියන්නේ ඔන්න මට චෝදනා කළා, ඔන්න මට නිග්‍රහ කළා, ඔන්න මට දොස් කිව්වා කියලා තමයි හිතන්නේ. මොකද ඒ තැනැත්තා ඒක වරදක් හැටියට තේරුම් අරගෙන නැති නිසා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි එතරම්වත් තෝරා බේරා ගන්නට බැරි හැටියට තමන්ගේ මනසම තමන්ට වංචා කරනවා. පළවෙනි කාරණේ තමයි වැරද්දක් බව දන්නවා නමුත් දැන දැන වංචනික විදිහට කරනවා. දෙවැනි අවස්ථාව තමයි වරදක් කියයි කියන ඒ අදහස තමන් තුල නැහැ, වෙනත් එකකින් ඒක වැහි ගිහිල්ලා. තුන්වෙනි අවස්ථාව තමයි මනස තුලින්ම තමන් ඒක නිවැරදි මනෝභාවයක් හැටියට කුසල් සිතක් හැටියට මතුවලා තියෙනවා. මේවට කියනවා වංචක ධර්ම කියලා. ඒක තමන්වත් දන්නේ නැහැ. අපි බොහෝ වෙලාවට ධර්ම දේශනාවල්දී පැහැදිලි කරලා දෙනවා ද්වේෂය මතුවෙනවා කරුණා මෛත්‍රිය මුහුණුවරේ. කරුණා මෛත්‍රිය වගේමයි පෙනෙන්නේ. හැබැයි මතුවලා තියෙන්නේ ද්වේෂය. බොහෝ වෙලාවට සුලබ උදාහරණයක් අපි කියන්නේ දුක් විඳින සතෙක්. අනේ මේ සතා දුක් විඳිනවනේ, මූ මැරිලා යනවා නම් හොඳයි කියලා හිතෙනවා. අපිට පෙනෙන්නේ කරුණා මෛත්‍රිය වගේ. හැබැයි ඒ සතා කැමති නැහැ මැරෙන්න, සතෙක් කැමති ජීවත් වෙන්නටයි. ඌ දුක් විඳින්නට කැමති නැති වෙන්නට පුළුවන්. හැබැයි මැරෙන්න එච්චරවත් කැමති නැහැ. නමුත් ඒ සතා අකමැති දෙයක් ඌට කරන්නට අපි හිතන්නේ මොකක් නිසාද? ඒ සතා එසේ පැවතීම අපට රුචි නොවන නිසා. ලෝකේ පවතින යමක් අපට ප්‍රිය නොවෙනවා නම් එතන ඇති වෙන්නේ ద్వේෂයයි. නමුත් අපට මතු පිටින් පෙනෙන්නේ අනේ මේ සතා ගැන මට ලොකු කරුණාවක් ඇති වුණා වගේ තමයි පෙනෙන්නේ. මේ විදිහට බොහෝ ක්ලේශ ධර්මයන්, බොහෝ පාප ධර්මයන් වංචනික විදිහට අපේ මනසේ මතු වෙනවා. ඒක ක්ලේශ ධර්මයක් කියලා හොයන්නටවත් බෑ, හිතන්නටවත් බෑ, හඟින්නටවත් බෑ. ඉතා වටිනා කුසල ධර්මයක් හැටියට තමයි ප්‍රකටව මතු වෙන්නේ. මේවා හඳුන්වනවා වංචක ධර්ම කියලා. මේ වංචක ධර්ම වලට රැවටි ගන්නා වූ මිනිසුන් තමන්වත් නොදැන ලෝකේ වැරදි කරනවා, තමන්ගේ දෝෂය කිසිදාක දකින්නේ නැතුව. ඒක තව කෙනෙක් පෙන්නලා දුන්නා වුණත් ඔවුන්ට ඒක හඳුනා ගන්නට බෑ. ඔවුන් හිතන්නේම තමන්ට ඊර්ෂ්‍යා සහගත විදිහට නිନ୍ଦා කරනවා, නිග්‍රහ කරනවා කියලයි හිතන්නේ. දන් දීම පිළිබඳව, සිල් රැකීම පිළිබඳව, භාවනා කිරීම පිළිබඳව, මේ හැම දෙයක් පිළිබඳව මෙබඳු වංචක ධර්ම මිනිසුන් තුළ පවතිනවා. දන් දෙන්නේ කුමක් සඳහාද කියලා හරියට ගැඹුරින් සොයා බැලුවොත් මිනිසුන් බොහෝ වංචනික අදහස් තුළ හිර වෙලා ඉන්නවා. සිල් ගන්නේ කුමක් සඳහාද, භාවනා කරන්නේ කුමක් සඳහාද, ඇත්තටම මේ නෛෂ්ක්‍රම්‍ය ආද්‍යාසයෙන්ද මේ කරන්නේ කියලා ගැඹුරින් විමසා බැලුවොත් මිනිසුන් බොහෝ දෙනා වංචක ධර්ම තුළ හිර වෙලා තියෙනවා. නමුත් ඒවා පැහැදිලිව ප්‍රකට වෙන්නේ නැහැ. තමන්ගේ මනස ඇතුළෙන්ම එන කුසලය වගේ සංඥාවකින් තමන් වැසී පවතින නිසා. ඒ නිසාත් මිනිසුන්ට තමන්ගේ වරද දැකීම අතිශයින්ම දුෂ්කර වෙනවා පින්නතුනි. යම්කිසි කෙනෙකුට තමන්ගේ වරද දකින්නට ඕන නම් ඒ තැනැත්තා කුමක්ද කළ යුත්තේ? කරණීයමෙත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශාන්ත පදය වූ නිර්වාණ පදයට පැමිණ සැප විඳින්නට යමෙකුට අවශ්‍ය නම්, ඒ නිර්වාණ පදය සාක්ෂාත් කරන්නට අවශ්‍ය නම් ඒ තැනැත්තා උජූච සූජූච, ඒ කියන්නේ ඍජු වෙන්නට ඕන, වඩාත් ඍජු වෙන්න ඕන, ඒ කියන්නේ අවංක වෙන්නට ඕන, වඩාත් අවංක වෙන්න ඕන. එයි මේ දෙවරක් මේක කිව්වේ. අවංක වෙන්නට ඕනේ කියලා කියන්නේ එතනත්තා ලෝකයට වංචා නොකළ යුතුයි, ලෝකයට අවංක වෙන්න ඕන.
වඩාත් අවංක වෙන්න ඕනේ කියලා කියන්නේ තමන් තමන්ට අවංක වෙන්න ඕනේ ඊටත් වඩා. අපිට ලෝකයට අවංක වෙද්දී අපේ වැරදි අඩුපාඩු හැම දෙයක්ම අපිට ලෝකෙ ඉදිරියේ කියාපාන්නට පුළුවන් කමක් නැහැ. ඒකත් සුදුසු දෙයක් නෙමෙයි. අපි හිතමු අපේ අඩුපාඩු තියෙනවනේ, අපි ඒවා ලෝකෙට කියන්නට ඕනනේ, අපි ඒවා හංගන්නට හොඳ නැහැනේ කියලා යම් කිසි කෙනෙක් තමන් තුළ තියෙන සියලු දෝෂයන් ලෝකයා ඉදිරියේ හෙළි කරන්නට යනවනම් ඒකත් ප්‍රඥා ගෝචර කටයුත්තක් නෙමෙයි. එතන තියෙන්නේ නිවට නියාලු ස්වභාවයක් සහ තන නොතන හඳුනාගෙන ලැජ්ජා බය ඇතුව සදාචාර සම්පන්නව ජීවත් වීමට නොහැකියාවකුයි එතන පවතින්නේ. ඒ නිසා සමහරු කියනවානේ මං නම් ඔය හංගන්නේ නැහැනේ, මගේ අඩුපාඩු මං මොනවා කළත් එලිපිට තමයි කරන්නේ. ඒ නිසා කිසිම සදාචාර සම්පන්න බවක් නැතුව තමන්ගේ තියෙන නිර්වත අන් අය ඉදිරියේ හෙලි කරන්නට තරම් මිනිසුන් බොහොම දැඩි වෙනවා. එහෙම නැත්නම් මිනිසුන් බොහොම තමන් බොහොම ඍජු පුද්ගලයින් වගේ පෙන්වන්නට උත්සාහ කරනවා. ඒක ඍජු බවක් නෙවෙයි පින්නතුනේ, තමන්ගේ තියෙන නොහික්මුණු බව, දඩබ්බර බව. එනිසා සමාජයේ ජීවත් වෙන සදාචාර සම්පන්න මිනිසෙක් වුණහම, ආත්ම ගෞරවයක් ඇති ලැජ්ජා බය ඇති මිනිසෙක් වුණහම තමන්ගේ සියලුම වැරදි අනිත් අයට කියන්නට යනවා කියන එක නෙමෙයි. අවශ්‍ය තැනදී වරද වරද හැටියට අන් අය ඉදිරියේ පිළිගන්නට ඕන. හැබැයි හැමතැනකදීම අපට අපේ වරද එහෙම මිනිසුන් ඉදිරියේ පිළිගන්නට බැරි වෙන්නට පුළුවන්. අපි හිතමු දරුවන් ඉදිරියේ අම්මා තාත්තා තමන්ගේ වරද ඍජුවම පිළිගන්නට කිව්වොත් ඊට පස්සේ දරුවන්ට ආයේ උපදේශයක් දෙන්නට බැරි වෙන්නට පුළුවන්. ගෝලයා ඉදිරියේ ගුරුවරයා තමන් වැරදිකාරයෙක් හැටියට වැඳ නමස්කාර කරලා පිළිගන්නට පුළුවන් කමක් නැහැ. එතනදී එක්තරා ප්‍රමාණයකට එතනට ගැළපෙන ආකාරයෙන් පවතින්නට සිද්ධ වෙනවා. ඒකෙන් හැබැයි අදහස් කරන්නේ ඍජුව අනිකාට චෝදනා කරලා තමන්ගේ වරද අනිකාගේ ඇඟ පිට පටවලා බේරෙනවා කියන එක නෙමෙයි. ඒක කොහොමත් සුදුසු නෑ. නමුත් තැනට සුදුසු හැටියට කතා බහ කරලා එය යටපත් කරගන්නටත් තමන් බුද්ධිමත් වෙන්නට ඕන. හැබැයි දෙවනුව හරි තමන්ගේ හදවතට එකඟව අවංකව තමන් සිතා බලන්නට ඕනේ තමන් ඒ කරපු දේ වරදක්ද නිවැරදි දෙයක්ද. ඒ නිසා අන් අය ඉදිරියේ පිළිගත හැකි පිළිගත යුතු වරද තමන් වරදක් හැටියට පිළිගන්නට තරම් අවංක වෙන්නට ඕනේ. සියලු දෙනාට සියලු වැරදි සියලු දෙනා හැමෝම පිළිගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා එය තමන් යම් ප්‍රමාණයකින් ආවරණය කරගත්තා වුණත් සමාජයේ ජීවත් වීම සඳහා, ලෝකයේ පැවැත්ම සඳහා, තමන්ගේ ආත්මගරුත්වය සඳහා තමන් යම් ප්‍රමාණයකින් එය ආවරණය කරගත්තා වුණත් පසුව තමන්ගේ හදවතට අවංකව මම කළේ වරදක්ද නිවරදක්ද කියලා නිදහස් මනසින් සිතා බලන්නට ඕන. අන්න එහෙම හිතා බලනකොට තමයි ඇත්තටම ආත්ම ගෞරවය කියන එක ඇති වෙන්නේ. අපිට ලෝකයේ අන් අය කොච්චර ගරු කළත් ඇති වැඩක් නැහැ. මගේ මනසට මා ගැන සිතනකොට ගෞරවයක් ඇති වෙන්නේ නැත්තම්. අද හුඟක් දෙනා ආත්ම ගරුත්වයයි කියලා කියන්නේ අනිත් අය අපි ගැන මොකද කියන්නේ? අනිත් අය අපි ගැන ගරු කරනවා නම්, වර්ණනා කරනවා නම්, පූජා කරනවා නම්, සත්කාර කරනවා නම් අපිත් ඒක ඔළුවේ තියාගෙන ඒකෙන් ඉදිමිලා ඉන්නවා. එහෙම කළාට එතන තියෙන්නේ ආත්ම ගරුත්වයක් නෙමෙයි. අනේකා වැන්දත් අනේකා ගැහුවත් කමක් නැහැ. වඳිනවද ගහනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් ඇත්තටම එයින් කුමක් ලබන්නටද නිවැරදි සුදුස්සාවේ සමාජයේ ජීවත් වෙනකොට අන් අයගේ ප්‍රතිචාරය පිළිබඳව අපට යම් ප්‍රමාණයකට සැලකිලිමත් වෙන්නට වෙනවා. නමුත් අඥානයින් කරන ප්‍රසාදජනක දේ හෝ අඥානයින්ගේ චෝදනා ගැන අපට තරම් ගැටලුවක් වෙන්නට දෙයක් නැහැ. ඥානවන්තයෝ ප්‍රශංසා කරනවා නම්, ඥානවන්තයෝ චෝදනා කරනවා නම් ඇත්තටම ඒ සහේතුකවද කියලා අපි ටිකක් සොයා බලන්නට ඕනේ. ඒ නිසා අවංකව අපි දිහා හැරිලා බලන්නට ඕනේ. ලෝකයා ගරු කරනවා, අනිකාමාව අගයනවා, මේ අගයන ගරු කරන ස්වභාවය අවංකව මා තුළ පවතින දෙයක්. එහෙම නැතිනම් ඒ ගුණය මා තුළ වර්ධනය කරගන්න උත්සාහ කරන්න ඕනේ. අනිකා මට චෝදනා කරනවා, ඇත්තටම මේ චෝදනාවට මා සුදුස්සෙක්ද, මේ වරද මාතෙන් සිදුනාද? සිදු වෙලා තියෙනවා නම් ඒ වරද නිවැරදි කරගන්න තමන් අවංක උත්සාහ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට හුදකලාව නිසල්මන්ව තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව විමසිලිමත්ව ප්‍රත්‍යවේක්ෂා කොට බලන්නට පුළුවන් නම් ඒතනත්තාට වරද නිවැරද සකසා ගන්නට පුළුවන්. ඒ තුලින් තමයි කෙනෙකුට හැබෑම ආත්ම ගරුත්වයක්, ආත්ම විශ්වාසයක්, ආත්ම අභිමානයක් තමන් පිළිබඳව ගොඩනැගෙන්නේ. එහෙම ගෞරවය ගොඩනැගෙනකොට එතනත්තා ටිකෙන් ටික ලෝකයා චෝදනා කරන වැරදිවලින් වළකින්නට පටන් ගන්නවා.
ඒකට කියනවා ලෝකාධිපතී තත්ත්වයෙන් සිල් රකින්නයි කියලා. අනිත් අය බණී දොස් කියයි කියලා වැරදි වලින් ඈත් වෙනවා. තවත් ටික කාලයක් යනකොට බුදුහාමුදුරුවෝ මේක දේශනා කරලා තියෙනවානේ කරන්න එපා කියලා, නුසුදුසුයි කියලා. ඒ නිසා වළකින්නට උත්සාහ කරනවා. තවත් ගැඹුරට යනකොට ලෝකයා කිව්වත් නැතත් බුදුහාමුදුරුවෝ දෙසුවත් නැතත් මේ කාරණය මගේ මනස කිලුටු කරන්නට හේතු වෙනවා, මගේ පරමාර්ථයට බාධා කරනවා. ඒ නිසා මේ ප්‍රතිපත්තියට මේ සුදුසු නැහැයි කියලා තමන්ගේ ප්‍රඥාවෙන්ම හරියට තීරණය කරලා වරදින් වළකින්නට පුළුවන් වෙනවා. ඒකට කියනවා අත්තාදිපතේය තත්වයෙන් සිල් රකින්න. ලෝකයේ සිල් රැකීම තුන් ආකාරයි, ලෝකාධිපතේය, ධම්මාධිපතේය සහ අත්තාධිපතේ. ලෝකාධිපතේ කියන්නේ ලෝකයා චෝදනා කරයි කියලා ලෝකයට බයේ සංවර වෙනවා. ධම්මාධිපතේ කියලා කියන්නේ තමන් ඇසුරු කරන ධර්මයේ තුල බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව මේක වරදක් කියලා ප්‍රකාශ කරලා තියෙන නිසා එය උදාහරණයට අරගෙන රැකෙන්නට උත්සාහ කරනවා. අත්තාධිපතේ කියන්නේ තමන්ගේම ප්‍රඥාව මිනුම් දණ්ඩ කරගෙන, තමන්ගේම ප්‍රතිපදාව මිනුම් දණ්ඩ කරගෙන බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරලා තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්, මම ඒක දැනගන්නත් පුළුවන්, නොදැනගන්නත් පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා නොකළ දෙයක් නැහැ. නමුත් ඒ සියල්ලම මම දන්නේ නැති වෙන්නට පුළුවන්. දැනගත්තත් නොදැනගත්තත්, ලෝකයා දැක්කත් නොදැක්කත්, තමන්ගේ සිතට එකඟව, හෘද සාක්ෂියට එකඟව, තමන්ගේ ප්‍රඥාවෙන් වරද නිවරද තීරණය කරලා ඉන්වලකින්නට උත්සාහ කරනවා නම් ඒ තැනැත්තාට තමන් පිළිබඳවම ආත්ම විශ්වාසයක්, ආත්ම ගරුත්වයක් ගොඩනගෙනවා. අන්න ඒ තුලින් තමයි වරද නිදහස් වෙලා යම්කිසි කෙනෙක් නිකලස් භාවයට පත් වෙන්නට මඟ තැනෙන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ මූලික කරගෙන වටිනා උපදේශයක් එදා මෙන්ඩක සිටුතුමා මුල් කරගෙන ලොවට ප්‍රකාශ කළේ. සුදස්සං වජ්ජමඤ්ඤේ සං අත්තනෝ පන දුද්දසං. අන් අයගේ වරද දැකීම බොහොම පහසුයි, තමන්ගේ වැරදි දැකීම තරම් පහසු වෙන්නේ නැහැ. ඇයි අනුන්ගේ වරද දැකීම පහසු වෙන්නේ? ද්වේෂ සහගතව, අවඥා සහගතව, තමන් හුවා දක්වමින්, සැක කරමින්, අන් අය දිහා බලනකොට කෙලසුණු මනසින් අනුන්ගේ හොඳ දේත් වරදක් හැටියට පේනවා. නමුත් මැදහත් මනසින්, නිදහස් මනසින් යථාර්ථය දැකීමේ අදහසින් අනුන්ගේ වරද දැකීම වරදක් නෙමෙයි, එසේ වරද දැකලා ඒ වරද ප්‍රකාශ කිරීමත් වරදක් නෙමෙයි, අනේකා ගොඩ ගැනීමේ කරුණා මෛත්‍රිය. හැබැයි අනුන්ගේ වරද දකින තරම් කියන තරම් පහසු නැහැ තමන්ගේ වරද දකින්න. කුමක් නිසාද? ආත්ම මානයෙන් තමන් වසාගෙන ඉන්න නිසා, සක්කාය දිට්ඨියෙන් තමන්ගේ මනස වැසී පවතින නිසා. නිසා කෙනෙකුට තමන්ගේ වරද දකින්න ඕන නම් ලෝකයාට අවංක උනත් නොඋනත් තමන්ගේ මනස ගැන තමන් අවංකව ප්‍රත්‍යවේක්ෂා නුවණින් විමසා බලා හේතුඵල විවරණේ කොටගෙන වරද වරද හැටියට, නිවරද නිවරද හැටියට වෙන් කොටගෙන තමන්ගේ ප්‍රතිපදා මඟ ශක්තිමත් කරගන්නට අපි උත්සාහවත් විය යුතුයි. ඒ සඳහා සැමට ශක්තිය ලැබේවා, සිහි කල්පනාව, ප්‍රඥාව, අවංක භාවය අවදි වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණී කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත්, අප හැම දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.